නිතරම කන කාල හැදෙන නිතරම කන කාල හැදෙන ගති ගත ගුඳිත ගතා නිතරම කන කාල හැදෙන නිතරම කන කාල හැදෙන පාම් පිටි වලින් හදාපු ඉඟුරු කිස්ම අනුපානෙන් පන එන පදමට අනාපු මල්ලි 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 ඉඟුරු පාන් පාන් මල්ලියා උඳ ගති ගත ගුඳිත ගතා गेदर आयो नैति कोट कुसिए वीरयो गम मिरी सुई लुनुई कुकुई कादिम मित्रयो दुन अत हैपुव वैरदी कियन वीरयो मिनी सुवागे कल गुन पागा उड़नो गियो पत्ति बेद वर्ग वाद नुमेति सूरयो पपुव हुदाई कैपिली हिंगाई अपिट योदयो बुंद गति गत गुंदित නිතරම කන කාල හැදෙන 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 පාම් පිටි වලින් හදාපු ඉඟුරු කිස්ම අනුපානෙන් පන එන පදමට අනාපු මල්ලි 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 ඉඟුරු පාන් පාන් මල්ලියා මේ තවත් උදෑසනක්. ගෙදර කට්ටිය උඩ තට්ටුවේ හොඳටම නිදි. ඒගොල්ලෝ එළි වෙන්න ඉස්සෙල්ලා උයන්න හදනවා. ලුණු මාස්ටරුයි ගම්බිරිස් මිසි බොහොම නිදහසේ. උඩ තට්ටුවේ ගුරු පාම් මල්ලි සැබට නිදි. පෝච්චි හාමිනේගේ ගෙරවිල්ලෙත් අඩුවක් නැහැ. එක පාරටම කුකු අවදි වෙලා එයාගේ රස්සාව පටන් ගත්තා. ලොකු සද්දයක් ඇහුණා. පෝච්චාමිනේ තාම බුදි. ආ. ආ. පෝච්චාමිනේ, පෝච්චාමිනේ ඉක්මනට නැගිටින්න. මන වැඩ අදලෙන් කරපල්ලා මම. සමා වෙන්න. ඒත් මොකද අවුල? ඔය භූතයෙකුටවත් බය වෙලාද මෙහෙම? භූතේ කාටද භූතයා කියන්නේ? වැරදි කළාම වැරදි කාර්යය අල්ලන් යන්නේනවා මේ භූතයෝ. සමහර අය කලිසම් ඇඳගෙන ටයි දාගෙනත් ඉන්නවා. ළඟින් ගියත් පේන්නේ නැහැ. ඇත්තද? නෑ බොරු. මං විහිළුවක් කළේ. ඒත් භූතයෝ ඉන්නත් පුළුවන්, ආවේශ වෙන්න පුළුවන් උඩින් ඇවිත් ඔයාටත්. දැම්මයි යනවා නිදාගන්න. ඕ අතරලා ඔයත් නිදාගත්තොත් හොඳයි. මාත් දොයිය ගන්නවා හෙනම්. ඉඟුරු පාම් මල්ලි ආච්චිගේ අවවාදය අහලා ආයෙත් නින්දට වැටුණා. ඒත් වැඩි වෙලාවක් යන්න හම්බුන්නේ නැහැ. අම්මෝ මොකද්ද එළිය ඔළුව කැඩුනා? ගිහි කියන්න ඕන ලුණු මාස්ටර්ටයි ගම්මිරිස් මිසීටයි. ඒ ලුණු මාස්ටර්, ගම්මිරිස් මිසි ඉක්මනට නැගිටින්න, ඉක්මනට නැගිටින්න. අච්චින්! මං කතා කළා, එයා දිව්වා, මං පස්සෙන් එලෙව්වා, බැනලා දිව්වා. ආයිබෝන් නුනු මාස්ටර්, ආයිබෝන් ගම්මිරිස්මිසි. මොකද හදිසි ඉඟුරු පාම් මල්ලි, ඔය හරියට භූතයෙකුට බය වෙලා වගේ. පෝච්චි හාමිනේ කිව්වත් ඒකමයි. එයා කිව්වා කලිසම් ඇඳපු භූතයෝ පේන්නේ නැහැ කියලා. හරියට හරි හැම තැනම ඉන්නවා, කිසි කෙනෙකුට හැබෑ මූණ පේන්නේ නැහැ භූතයා. මං අහලා තියෙන්නේත් එහෙමයි. මොකද ඒ සද්දේ? ඒකට තමයි විදුලි කොටනවා කියන්නේ. ඊට පස්සේ ගොරවනවා, වැස්සව හිනවා. බොරු කියන අයට පැත්ත පලාතක ඉන්න බෑ. ඔයා හරියටම හරි ලුණු මාස්ටර්. මේ අහන්නේ ගුරු පාම් මල්ලි,
ගොරවන්න එළියේ. අපි ඉන්නේ ඇතුලේ. අපිට බය වෙන්න දෙයක් නැහැ. දොයන්න බබා. මේ දින ඉඟුරු පාම් මල්ලිව සනසලා නිින්දට ගියා. ඒත් ඉඟුරු පාම් මල්ලිගේ හිතේ ලොකු චකිතයක්. ඒ වගේම භූතයට ලොකු බයකින්. ඒ වෙලාවෙම මාස්ටර් උරුමි සෙකන්ට ආවා. හරි කවුරු හරි මෙතන ඉඳලා තියෙනවා. පේන්නේ නැද්ද මේ කාලා තියෙන හැටි? අල්ල ගන්න ඕන හොරා. කෝ අයිබෝන්. ඒයි හැංගි මුත්තන් කරනවද ඉඟුරු පාම් මල්ලි? මං හිතේ භූතය කියලා. භූතයා? මං හිතන්නේ ඔයා. මං උරුමිස්නේ. භූතයෝ හරි නපුරුයි, භයංකාරයි. උඩ ඉන්නේ වැරදි කළාම අච්චු කරනවා. අච්චු ගහනවා? මේ මං කිව්වේ උඩ ඉන්නේ. ඔය බොරු. ඔයා දන්න භූතෙක් නෑ මිත්‍රයා. මල්ලි මං භූත කෝස් එකක් කළා. ඔය භූතේ ඔක්කොම මගේ පන්තියේ හිටියේ. එකට ඉගෙන ගත්තේ. සමහර උඩ ගියා මං බිම. මොකද්ද සුවඳ? මේ මොකද්ද මේ? හොඳ කෑමක් වගේ. මීයන්ට විතරයි කන්න පුළුවන්. භූතයින්ට අයිති දොළපිදේනි. මේවා මට විතරයි කන්න පුළුවන්. තේරුණාද ඉඟුරු පාම් මල්ලි? හරි. ගෙදරයි යන්න උරුමිස්. මා තැන්ගෙන් වන කොහේ හරි. මේ තියෙන අපූරු තැන. අද අපි කලින්ම හැරුණා වගේ. එලි වෙලා නෙමෙයි, විදුලි කොටනවා. තව ටිකක් පරක් වෙලා උයන්න පටන් ගමු. ඔයාගේ කැමැත්ත. පහුවෙනිදා උදේ ගෙදරයි වැඩට ගියා. කුස්සිය අපේ කට්ටිය කිසිම සද්දයක් නැහැ. උඩ තට්ටුවේ හිටපු මාමිනේ පාන්දරම නැගිටලා ශරීර සුවතාවේ පටන් ගත්තා. දකුණ උඩ යට උඩ යට. මොකද බෑග්කට පණ ඇවිල්ලා වගේ. අම්මෝ, භූතෙක්! භූත ඇවිල්ලා. රාජකාරියට බාධ කරන්න එපා පෝච්චි හාමිනේ. මේ ගැනිල්ලකට වරදිනෝ මිනිස්සු. හරේ හිතුවක්කාර කුක්කූ කෙනෙ මෙයා අපේ කුස්සියට භූතෙක් ඇවිල්ලා. අර බලන්න භූතෙක්! තන්ද පිටි මද්ද! මේ වගේ යුගයක භූතයෝ ගැන විශ්වාස කරනවද අපි? හැබැටම නවීන විද්‍යාව. අමෝ භූතේ, කමෝ භූතේ! මොකද්ද මේ? මොකද කුකු එක පාරටම බය වුනේ? ලුණු මාස්ටර්, ගම්මිරිස් මිසි. අච්චින්! ඇයි මේ? මොකද්ද උනේ? අයියෝ දෙයනේ! සමහවෙන්ඩ ලුණු මාස්ටර්, ගම්මිරිස් මිසි, මේ මම. අපි රැවටුණා. මේ ඉඟුරු පාම් මල්ලිනේ. ඕ, අපි රැවටුනේ අපේ ඉඟුරු පාම් මල්ලිටනේ. හැබැයි වෙනසක්. ඔයා මොකද පාට වෙනස් කළේ? අනික් පක්ෂර පණින්නද ඡන්දේ දීයා? අනේ සමහවෙන්ඩ දෙන්නම. මම හැංගුණා. ගෙදර කට්ටිය එනකොට මං හැංගුණා මේ පැකට් එකේ. මෙයා පාට වෙනස් කරවනවා. පිටිනේ ලාභින්න හොඳයි. අපි බය වුණේ ඔයා භූතයෙක් කියලා. ඕගොල්ලෝ මට කිව්වේ භූතයෝ කියලා කෙනෙක් නෑ කියලානේ. ඔන්න භූතේ අරන් ඌරුමිස් එනවා. කොහොම මගේ කෑම ටික? කවුද අරගත්තේ මගේ කෑම ටික? මෙහෙට එපා ඔයාව. ගම්මිරිස් කුඩු පිම්බිමින්ද මෙයාට? මගේ කෑම හැංගුවා ඔයා. ඇයි මෙහෙම කරන්නේ? බඩගින්න පොදු ප්‍රශ්නයක් කාටත්. අයියෝ, ඒ මොකද්ද? භූතයා, භූතයා! අයියෝ, ඌරුමිස්ගේ ගණන් ඉවරයි. භූතයා කියන වචනෙටත් මිනිස්සු කොච්චර රැවටිලාද! සමහරු බොරු කරන්නත් භූත වෙස් ගන්නවනේ. හැංගෙන්නේ ඔය භූතයෝ පාට වෙනස් කරනවා. ඒ අයට වාසියක් වෙනවා නම් කාට මොනවා වුණත් කමන්නේ නැහැ.
හුඟක් අය පාට වෙනස් කරන්නේ තමන්ගේ වාසියට නිතරම කන කාල හැදෙන නිතරම කන කාල හැදෙන ගති ගත ගුඳිත ගතා නිතරම කන කාල හැදෙන නිතරම කන කාල හැදෙන පාම් පිටි වලින් හදාපු ඉඟුරු කිස්ම අනුපානෙන් පන එන පදමට අනාපු මල්ලි 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 මල්ලි